අයිබෝවන් අපි කතා කරන්නේ දක්ෂ දරුවෝ සහ බුද්ධිමත් දරුවෝ පිළිබඳව. අපි මෙතෙක් කරපු වීඩියෝ පට ඔබ නරඹන්නට ඇති. එයින් ඔබ අවබෝධ කරගන්න ඇති දරුවෝ දක්ෂ කරන්න බුද්ධිමත් කරන්න වගකීම කාගෙද කියලා. මොනවද කරන්න පුළුවන් කියලා. එය කදිම ආයෝජනයක් බවත් ඔබ හොඳින් අවබෝධ කරගන්නට ඇති. අපි අද කතා කරන්නේ තවත් කුසලතාවයක් දියුණු කරන ආකාරය. ඒ කුසලතාවය තමයි භාෂා කුසලතාවය සහ ක්‍රීඩා කුසලතාවය. ඔබ අන්තර්ජාලය පරිහරණය කරනවා නම් ඒ පිළිබඳ හොයලා බලන්න දරුවන්ගේ ලැංග්වේජ් ස්කිල්ස් එහෙම නැත්නම් විවිධ භාෂා කතා කිරීම සහ ප්‍රගුණ කිරීමේ කුසලතාවය ඇති කරන්න ඕනේ පළවෙනි අවුරුදු 12 ඇතුළත. ඔබේ දරුවා සිංහල භාෂාව පිළිබඳව ගායනය සහ කතනය පුරුදු පුහුණු කරන්න ඕනේ පළවෙනි අවුරුදු 12 ඇතුළත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඉලෙක්විෂන් යන්නට ඕනේ අවුරුදු 16න් පස්සේ නෙවෙයි අවුරුදු 12ට ඉස්සෙල්ලා. දෙමළ භාෂාව ගැන හදාරන්න පටන් ගන්නට අවුරුදු 12ට ඉස්සෙල්ලා. විවිධ භාෂා පිළිබඳ අවබෝධ කරගන්න ජර්මන්, ප්‍රංශ, එහෙම නැත්නම් ජපන්, චීන මේ ඕනෑම භාෂාව පිළිබඳව දරුවන්ට අවබෝධය ලබා දෙන්නට ඕන නම් ඒ භාෂාවට හුරු කරවීම ඔබ අවුරුදු 12ට ඉස්සෙල්ලා පටන් ගන්නට ඕන. එවිටයි දරුවන් විවිධ භාෂා පිළිබඳව නිපුණයන් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. භාෂාවක් ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද? එකක් තමයි භාෂාවේ තියෙන වචන නිවැරදිව උච්චාරණය කිරීම සහ භාෂාවක තියෙන අකුරු නිවැරදිව ලිවීම. අපි පුංචි දරුවන්ට කියන්නේ අකුරු ලියනවා කියලා නෙවෙයි අකුරු අඳිනවා කියලා. මොකද පුංචි කාලේ අකුරු දරුවෝ ලියන්නේ නැහැ. අකුරු වල හැඩය දරුවෝ අඳිනවා. මේ අඳිනකොට අකුරක එක කොටසක් දඩංගෙඩිය වගේ වෙන්නට පුළුවන්. එක කොටසක් වැහි කීරක් වගේ වෙන්නට පුළුවන්. එක කොටසක් දෑකැත්ත වගේ වෙන්නට පුළුවන්. එක කොටසක් වංගුවක් වගේ නැත්නම් කොම්බුවක් වගේ වෙන්නට පුළුවන්. එක කොටසක් අඹගෙඩියක් වගේ වෙන්නට පුළුවන්. මෙන්න මෙහෙමයි දරුවෝ අකුරු අඳින්නට ඉගෙන ගන්න. ඒ නිසා දරුවෝ ඉපදිච්ච දවසේ ඉඳලම දරුවට අකුරු උගන්වන්නට උත්සාහ කරන්න එපා. නමුත් විවිධ දේවල් දරුවා අඳින්නට ඉගෙන ගැනීම වැදගත්. ඒ හින්දා පෙර පාසල් අවදී අම්මයි තාත්තේ පාසලට යනකම්ම දරුවෝ අකුරු දැනගෙන ඉන්නට ඕනේ නැහැ. වචන ශබ්ද කරන්න දැනගෙන ඉන්නට ඕනේ. ඒ නිසා ඔබේ දරුවට අයන්න බෑ, බයන්න බෑ, මයන්න බෑ, වයන්න බෑ, ටයන්න බෑ, රයන්න බෑ කියලා ඔබ දරුවව පීඩනයට ලක් කරන්න එපා. නමුත් දරුවට දොඩම් අඳින්න පුළුවන් නම්, බෝල අඳින්න පුළුවන් නම්, වැහි කූරු අඳින්න පුළුවන් නම්, දෑකැති අඳින්න පුළුවන් නම්, අඹගෙඩි අඳින්න පුළුවන් නම්, මල් අඳින්න පුළුවන් නම් දරුවට ඕනෑම අකුරක් ලියන්නට පුළුවන්. ශබ්දත් එහෙමයි. දරුවා ආ, බා, තා, කා, ගා කියන්නට ඉගෙන ගන්නට ඕනේ. නමුත් දරුවා වචන කියනවා නම්, උච්චාරණය කරනවා නම්, ගීත ගායනා කරනවා නම්, නොයෙකුත් කතන්දර කියනවා නම්, රූප බලාගෙන කතා කියන්නට පුළුවන් නම්, ඒ කියන්නේ දරුවගේ කතන හැකියාව ඉතාමත් හොඳින් තියෙනවා කියලා. මෙන්න මේක කියන හැකියාවන් අත්‍යවශ්‍යයි භාෂා ඥානය දියුණු කිරීම සඳහා. මෙය සඳහා කටයුතු කරන්න ඕනේ දෙමව්පිය වන ඔබත් මමත්. අපි ආයෝජනය කරන්න ඕනේ මේ සඳහා. මේ තුළින් අපිට අපේ දරුවන්ගේ බුද්ධිය ඉහළ නංවන්නට පුළුවන්. අපි තවත් දවසක කතා කරමු. අදට අයිබෝවන්. මම ඩොක්ටර් චේ.